මේකට යැවිදෙන මුදල මිලියන 300ක මුදල නුඹ්‍ර දෙපාර්තමේන්තුවෙන් බණ්ඩාගාරයෙන් අපිට දෙන එකක් නෙවෙයි. මේක මහජන බැංකුව විසින් තමයි මේ මුදල මේ සදා ප්‍රදානය කරන්නේ. මොකද මේ කාර්ය ඉෂ්ට කරන්න ඕන නිසා. දෙපාර්තමේන්තුව අඩුපාඩු අනන්ත තියෙනවා. දෙපාර්තමේන්තුවේ අඩුපාඩු අනන්ත තියෙනවා. රටේ වෙනත් ආයතනවලත් අඩුපාඩු අනන්ත තියෙනවා. මම ඒක පැහැදිලි කරන්න. දුම්රිය දෙපාර්තමේන්තුවේ කාලසටහන. අපි දුම්රිය පැය භාගයක් පරක්කු කරොත් මුළු රටම දන්නවා මේ ආවල් දුම්රිය පරක්කුයි කියලා. කිසියම් සිද්ධියක් වුණොත් පිළිපැනීමක් හෝ වෙනත් ඒවා සිද්ධියක් මුළු රටම දන්නවා මේක වෙලා කියලා. හැබැයි රටේ ගොඩක් ආයතන වලට කාලසටහන් නැහැ. කාලසටහන නැති ආයතනයක ප්‍රමාදය හොයන්න බෑ. මේක තමයි ඇත්ත. මේකෙන් අදහස් කරන්නේ නැහැ දුම්රිය හොඳ නැහැ කියලා. මේක කියන්න ඕනේ මුලින්ම. හැබැයි අපි වගේ රටක ජපානයේ දුම්රිය දෙවන ක්‍රමයට එක්ක සංසන්දනය කරන්න බෑ. ජපානයේ දුම්රිය සේවයේ තා කෘෂ්ඨයි. ඒ වගේම තාම හොඳින් ඉෂ්ට වෙනවා. මහජනතාවට සියලු පහසුකම් දෙන. හැබැයි මේකට විශාල මුදලක් ඕනේ. මේකට විශාල මුදලක්. ඒ වගේම මේව හදලා දුන්නත් අපේ මිනිස්සු බෝඩ් ලියුස්සම් පාරට බහින්න නැතුව මේව නඩත්තු කරන්න ඕනේ. අපි වෙන්නේ මොකද්ද? මේ ආයතනයේ වෘත්ති සමිතිය 107ක් තියෙනවා. වෘත්ති සමිතිය තියෙන්න ඕනේ. වෘත්ති සමිතිය සමාජික වෙනුවෙන් තමාගේ සමාජික වෙනුවෙන් හඳුනා ගන්න ඕනේ අසාධාරණ වලට. අයිතිවාසිකම් දිනා ගන්න. හැබැයි ආයතනයේ දිනු කරන එකත් ඒගොල්ලොන්ගේ වගකීමක් නේ. දැන් මේ ආයතනයේ අකාර්යක්ෂමතාවයදී මම ප්‍රධානිය විදිහට කියන්නේ. මේ ආයතනයේ අකාර්යක්ෂමතාවය කාර්යක්ෂම කිරීම කාගේ වගකීමක්ද? අපි සියලු දෙනාගේ වගකීම. ඔව් කතා කරන අයගේත් එක්ක. එතකොට භාණ්ඩාගාරයේ මේකට සල්ලි පොම්ප කරන්න බෑනේ. එතකොට මිලියන 7-8000ක් දැනටත් අපි මේක අඩු කරගන්න ඕන කවුද? මේ කතා කරන සේවකයෝමනේ. මේගොල්ලෝ මහන්සි වෙලා වැඩ කරන්න. පාඩු අඩු කරන්න. මේ විවේචන කර කර විතරක් ඉන්නේ නැතුව. දැන් උදාහරණයක් වශයෙන් කිව්වොත් අපේ ගරු ඇමතුමාත් මේක කිව්වා. මමත් කියනවා. දුම්රිය ස්ථානවල දුම්රියවල වැසිකිලි වගේවා පවිත්‍ර වීම ඉතාම අඩුවෙන් කරන්නේ. ඉතින් මේක පවිත්‍ර කරන්නේ දුම්රිය සමාධිකාරිය. මේ කතා කරන හැම සේවකයෝ තමා පඩි ගන්නවා නම් තමාගේ රාජකාරිය හරියට කරන්න ඕන. ඉතින් ඒක නොකර බොහෝ දෙනා කරන අය ගොඩක් ඉන්නවා. ඒක නොකර අවසානයේදී මේ සිදුවෙන සියලුම පාඩුව භාණ්ඩාගාරයට එක්ක දරන්න. එහෙම නැත්නම් වෙනත් සංවර්ධනයකට යොදවන බැංකුවේ වගේ වෙන ආයතනකින් දෙන මුදල් ටික අරන් අපේ මිනිස්සුන්ට පඩි ඕටි ගෙවන්න දෙන්න කියලා කවුරු හරි කියනවා නම් මම දන්නේ නැහැ මොන පදනමකින් මොන සිද්ධාන්තකින් ඒක කියනවාද. මේකේ තියෙන අඩුපාඩු වලට ඔහු මේකේ තියෙන මේ අකාර්යක්ෂම දේවල් ප්‍රතිපූර්ණය කරන්න ඔහු රටේ වෙනත් සංවර්ධනයකට යොදවන මුදල මේ සඳහා යොදවන්න කියලා කියනවා නම් මම හිතන්නේ ඒක නෙවෙයි කළ යුත්තේ. මේක ඇතුළට බිලා බලන්න ඕන අපි. අපිට කරන්න පුළුවන් ටික මොකද්ද? අපි මේ ප්‍රමාදයන් අඩු කරගන්න මේක කාර්යක්ෂම කරන්න දෙන්න කැපවීම මොකද්ද කියන එක අපි එක් එක් සේවකයා බලලා නිලධාරීන් විසින් දඩුවම් කර කර පස්සෙන් කෙවිතක් කරන් එළවනකම් බලන් ඉන්නේ නැතුව සාමූහික ඒ සඳහා නිරත වීම තමයි සමාජ යුතුකම කියලා මම විශ්වාස කරනවා.